අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල අධික වර්ෂාවත් සමග ගින්ගග සහ නිල්වලා ගඟ පිටාර මට්ටමට පහත් බිම්වලට ගම් වතුර අවදහනමක් ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස් පව පැය එකමාරකින් රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි රාත්‍රී 11ට ආරම්භ වන සංචරණ සීමා සඳුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි නීති උල්ලංඝනය කරන්නන්ට අපරාධ නීතිය සහ නිරෝධායන නීතිය යටතේ දඬුවම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කරයි කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මිලියනයකට අධික පිරිසකට එන්නත් කර අවසන් සෞඛ්‍යංශ කියයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකය නිල වශයෙන් ජනපතිට රට තුල ආන්දෝලනයක් නිර්මාණය කළ පෝට් සිටි පනත ගැන පාර්ලිමේන්තු විවාදය 19 සහ 20 අපි විරුද්ධයි අනුර කියයි රුපියල් බිලියන 9කට අධික වටිනාකමක් සහිත විදේශීය දුම්බැටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට පාතාල නායක කොස්ගොඩ තාරක මීරිගමදී පොලිස් වෙඩිපහරින් මරුට තාරකගේ ගිනි අවි තොගයක් සුසාන භූමියකින් සොයාගනි ආණ්ඩුව සිදු කරන අනීතික ඝාතන නතර කළ යුතුයයි සජිත් කියයි දැන් දේශීය පුවත් පවතින අධික වර්ෂාව සමග ගින්ගඟ සහ නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතෙහින් ඉදිරි පැය කිහිපය තුළ එම ගංගාශ්‍රිතව ජීවත් වන ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා නිල්වලා ගඟේ සහ ගින්ගඟේ ජලමට්ටම ඉහළ යාම සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව පහත් බිම්වල පදිංච ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. නිල්වලා ගඟේ ජලමට්ටම ක්‍රමක්‍රමයෙන් වැඩිවීමත් සමග පිටබැද්දර, අකුරැස්ස, කද්දුව, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරුලී යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ගින්ගඟේ ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වීමත් සමග උඩුගම, මාපලගම, නාගොඩ, උණන්විටිය, වැලිවිටිය දිවිතුර බද්ද ගම සහ හොලුවාගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ මිනිමෙට පවතින තද වැසි සහිත තත්ත්වය සමගම ගින්ගඟ සහ කළුගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම් සීග්‍රෙන් වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කළුගඟේ මිල්ලකද්ද ප්‍රදේශයෙන් ජලමට්ටම් වැඩි වෙලා තිබෙනවා. නිල්වලා ගඟේ පානදුගම් ප්‍රදේශයෙන් ජලමට්ටම් වැඩි වෙලා තියෙනු මේ ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසු වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගින්ගඟේ ඉතාමත්ම සීග්‍රෙන් තවලම් ප්‍රදේශයෙන් සහ හිනිදුම් ප්‍රදේශයෙන් එම ජලමට්ටමේ වැඩි වීම පෙන්නුම් කරනවා. ගින්ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන යම් අවස්ථාවකදී ඉවත් වීමට අවශ්‍ය වූවොත් ඒ සඳහා සූදානම් ගාල්ල ප්‍රදේශයටද ඊයේ රාත්‍රියේ සිට තද වැසි ඇදහැරෙනු අතර මේ අදාළ යම් කාලයේ ගාල්ල ප්‍රදේශය දිස් වූ ආකාරයයි බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුත් තීරයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවය හේතු කොටගෙන එහි වක්‍ර බලපෑම දිවෙන්ට මේ තත්ත්වයක් උදාව කරලා තියෙනවා. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයක් තැනින් තැන ඇති වෙනවා. සෙසු පළාත්වල ගත්තම හවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන තත්ත්වයන් තමයි තියෙන්නේ. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, ගාල්ල මාත මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක් වන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. එම කැළමෙන ස්වභාවයේ ඉදිරි දින කීපය තුළ දිවයිනෙන් බැහැරට ගමන් කරන බව තමයි පේන්නේ. පාලුස්තයෙන් පස්සේ මෙම වර්ෂාපතනයේ ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරමු. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ අද රාත්‍රී 11:00 සිට එළමින සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපෑවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ කාල සීමාව තුළ ඖෂධ අලෙවිසල් පමණක් විවෘතව තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුචු පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වය හැමේ දිවෙනටම බලපැවැත්වෙන පරිදි අද රාත්‍රියේ 11 සිට එළඹෙන 17 වනදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමට නියමිතයි. අද රාත්‍රියේ 11 සිට 17 වන සඳුදා උදෑසන 4 දක්වා වූ කාල සීමාව දක්වා සංචරණ සීමාවක් පනලා තිබෙනවා. මේ සංචරණ සීමාවක් හැටියට හඳුන්වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ අනිකුත් ගුවන් ගමන් සඳහා යන නැත්නම් හදිසියේ හසනීපයක් වල යන නැත්නම් විශේෂයෙන්ම ගලුපුශේෂ්ත්‍රේ අපනායශේෂ්ත්‍රේ හා සම්බන්ධ ඇවුලුන් හැරුණුකොට සෙසු මහ ජනතාවට පාරවල් වල ගමන් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ කාල සීමාවේදී නිවෙස් වලට වෙලා රැඳී සිටිය යුතුමයි. වස්නාහිර පළාතේ මේ වන විට ක්‍රියාත්මක වෙනවා එන්නත් කරන වැඩසටහනක්. මේ එන්නත් කරන වැඩසටහන සඳහා විශේෂයෙන්ම ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම සෙලන දිනදාරි වසමේ එන්නත් කරන මධ්‍යස්ථානය පිහිටවලා ඔබට මේ වන විටත් කියලා තිබෙනවා නම් ඒ එන්නත් කරනට සහභාගී වෙන්න කියලා ඒට කිසිදු බාධාවක් නැ අපේ නිවසේ පිටතට පැමිණලා එන්නත් කරන මධ්‍යස්ථානයේ වෙත ගමන් කරලා එන්නත් ලබා ගැනීමට මේ අනුව කිසිදු අවසරයක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඊයේ රාත්‍රියේ 11 සිට අද උදෑසන 4 දක්වා වූ කාලයේදී රටේ සංචරණ සීමාවක් පැනවුවා. මෙම සීමාවම 17 වෙනිදා රාත්‍රියේ සිට 31 වෙනිදා දක්වා වූ සෑම දිනකම රාත්‍රියේ 11 සිට උදෑසන 4 දක්වා වූ කාල සීමාව දක්වා සංචරණ සීමාවක් පනවා තිබෙනවා. මේ කොවිඩ් පතිරයාම වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගයක් හැටියට සලකලා තමයි රජයේ විසින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ. රටේ ජනතාවගේ මේ සඳහා සහාය ඉල්ලනවා. නමුත් සාමාන්‍යයෙන් සංචරණය එමු නැත්තම් ගමනාගමනය වාහන ගමනාගමනය මහ ජනතාවගේ ගමනාගමනය අද රාත්‍රී 11 ඉඳලා ලබන සඳුදා 17 වෙනිදා උදෑසන 4 දක්වා කාලය තුල සීමා වෙනවා. දැන් මෙම කාලය තුල කිසිම හේතුවක් මත වෙළඳසැල් සාප්පු සුපිරි වෙළඳසැල් මේවා කිසිවක් විවෘත කිරීමට හැකියාවක් නැහැ. සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතුයි. ඖෂධ සැල් විවෘත කර තබන්නට හැකියාවක් තිබෙනවා. යම් කිසි කෙනෙකුට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ නිවසට ආසන්නම තියෙන ෆාමසියට නැත්නම් ඖෂධ වෙළඳසැල්ට ගොස් ඒ ඖෂධය හෙටත් අනිද්දාත් ඉරිදා දිනේදීත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. විශේෂයෙන්ම සියලුම කඩසාප්පු ඒ වගේම වෙළඳසැල් වසා තැබුණා යම් කිසි ආකාරයකට වියලි ආහාර තමන්ගේ වෙළඳසැලේ සතොස වෙළඳසැලේ සුපිරි වෙළඳසැලේ සිට පාර්සල් කර ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් එම වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් නැහැ. යම් ඇනෝම් ලබාගෙන ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට පුළුවන්. ඒ වගේම රෙස්ටුරන්ට් සහ ආහාර පිසින ආයතන වලටත් මේ ආකාරයටම මහජනයා සඳහා තම ආයතනයේ විවෘත නොකර ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න පුළුවන්. මේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී අනිවාර්යයෙන්ම පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දන්වලා ඔහුගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම හෙට දිනේදී ටැක්සි රථ, කුලී රථ, කුලී ත්‍රිරෝද රථ ධාවනීය යෙදවීමක් සිදු කළ නොහැකි යම් අවස්ථාවකදී හදිසි රෝගියෙකුට රෝහල්ගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තමාගේම රථයකින් හෝ එවැනි කුලී රථයකින් රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ වන්නේ මැනින් වෙළඳපොළ, ඒ වගේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තිබෙනවා. එම ස්ථානවල සිල්ලර වෙළඳාම කිසිසේත් සිදු කළ නොහැකි. සෞඛ්‍ය, ජලය, විදුලිය, සංනිවේදන කටයුතු, මාධ්‍ය, වරාය, ගුවන්තුටුපොළ, උද්ගලික ආරක්ෂක සේවා වැනි කටයුතු වල යෙදෙන තැනැත්තන්ට ඒ සඳහා තමන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් පැමිණීමට හැකියාව තිබෙනවා. නමුත් එය තමාගේ රාජකාරී අවශ්‍යතාවය හෙට දිනයට නැත්නම් අනිද්දා දිනයට නැත්නම් ඉරිදා දිනයට අවශ්‍ය බව සනාථ විය යුතුයි. එසේ සනාථ නොවන අය යම් කිසි ආකාරයකට ගමන් කළොත් ඔවුන් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ තැනැත්තන්සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම හැඳුනුම්පතේ අංක ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ අංක ක්‍රමය මේ දින 3ට කිසිසේත් අදාළ වෙන්නේ නැහැ. යම් කෙනෙක් මෙම රීති වලට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගන්නත්, එවැනි වාහන පොලිසිය භාරයට ගන්නත්, එවැනි ස්ථාන මුද්‍රා කිරීමටත් කටයුතු කරනවා. තමාගේ නිවසේ විවාහය ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව තිබෙනවා. තමන්ගේ දෙමව්පියනුත් රෙජිස්ට්‍රාර්වරයාත් සාක්ෂිකරුවන් දෙදෙනාත් සමග එම විවාහය ලියාපදිංචි කර ගැනීම සඳහා මෙම සීමාවන් බලපාන්නේ නැහැ. නමුත් ඊට සහභාගී විය යුත්තේ
ඒ අයගේ නිවසේ සිටින අය එමු නැත්නම් දෙපාර්ශවයේ දෙමව්පියන් දෙදෙනා මනාලයා මනාලිය සහ රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන් පමණයි නමුත් එය සෞඛ්‍ය රීතිවලට අනුගතව ඔවුන්ගේ නිවස තුල සිදු කර ගැනීම අවශ්‍ය වෙනවා අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව ඒ හැරුණු කොට විවාහ උත්සව පැවැත්වීමට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ වගේම එවැනි දේ සිදු කර වෙනත් සංචාර සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ අතර රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගින්ට විශේෂිත දුම්රිය කිහිපයක් යෙදවීමට මීට පෙර තීරණය කර තිබුණද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ හෙට සිට ලබන 16 වෙනිදා දක්වා කිසිදු දුම්රියක් දහවණේ නොවන බවයි කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට මිලියනයකට අධික පිරිසකට එන්නත් කර තිබෙනවා මේ අතර අද දිනේදී මෙරටින් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ සූම් තාක්ෂණයේ ඔසේ පාස්ටර්වරයෙක් පැවැත් වූ දේව මෙහෙකට සහභාගී වීම සඳහා වැල්ලම්පිටියේ නිවසකට PCR පරීක්ෂණයකින් අනතුරුව පැමිණ ඇති කාන්තාවක් හා ඇගේ සැමියා කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ස්ථානයට ගොස් දේව මෙහෙට සහභාගී වූ පෞද්ගල පුද්ගලින් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. යාපනීය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ විභාග වෙනුවෙන් පැමිණ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටි සිසුන් වෙත සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිසුන් 31 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. වැලිමඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයාට හා එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැප්පිටිපොල ඩිපෝවේ කාර්මික අංශයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙදවචිය රෝහලේ වකුගඩු රෝග ඒකකයේ සේවය කළ ප්‍රධාන වෛද්‍යවරයෙකුටත් COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඒ අනුව අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර කළ පුද්ගලින්ගෙන් ආශ්‍රිතින් ලෙස හඳුනාගත් වකුගඩු රෝගීන් පිරිසක්ද අද දින PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රට තුල මේ අවස්ථාවේදී පැතිරෙන්නේ එංගලන්තයේදී හමු වෙච්ච COVID-19 වෛරස් ප්‍රභේදය අපි කියනවා UK variant කියලා. මේ ප්‍රභේදය වෙනදාට වඩා වෙනදා තිබිච්ච වෛරසයට වඩා වේගයෙන් පැතිරෙනවා. විශාල පිරිසකට ආසාදනය සිදු වෙනවා. ඒ වගේම සංකූලතා සහ මරණ සිදුවීම මේ නිසා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයක් යටතේදී අපි දන්නවා මේ UK variant එක නැත්තම් මහ බ්‍රිතාන්‍යයේ මේ ප්‍රභේදය අපේ රට තුලට ඇතුල් වුණේ ඒ විදේශයක සිට පැමිණි කෙනෙකුගෙන් විය යුතුයි. ඒ විදිහටම මේ ලෝකයේ පැතිරෙන වෙනත් ප්‍රභේද උනත් අපේ රට තුළට ඇතුල් විය හැකි ඉන්දියාවේ ප්‍රභේදයත් අපේ රටට පැමිණි ඉන්දිය ජාතිකයෙකුගේ ශරීරයේ තිබුණ වෛරසය නිසා ආසාදනය උනායි කියලා අපි හොයාගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය මේ අවදානම දිගින් දිගටම තියෙන නිසා විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම මේ අවස්ථාවේදී වෙනදාටත් වඩා සැලකිලිමත් සහ දැඩිව සිදු කළ යුතුයි. ඒ නිසා රජය විසින් නැවතත් නිරෝධායනය පිළිබඳව පනවා තිබිච්ච සීමාවල් දැඩි කර තියෙනවා. මේ තුලින් විදේශවල සිට පැමිණෙන සියලුම දෙනා දින 14ක අනිවාර්ය ආයතනගත නිරෝධායනයකට යොමු විය යුතුයි. सामान्य अभी मेती प्रवणताे बेलवा मसिकट हयसी अक्तर अपे सहोदर जनता मियम पवती नो हयसी अख्यन लुकसंख्या वा मसिकट हयसी गाने अभी तव मसिकीप्युत्ते मेक दहस्कान कि बेडी बेनो इत मे तत्व पवत्त आग्नगीयुत्ते मे सौख्यांश धनट अरगणती क्रियामार्ग संबंधे अपट इतराम विश्वास तबन बेरी तत्प्यत्न मुकद मे तम संबंध तुरतुरुमारु ये मे संबंधे वसंगत विद्या एक अपट लबादी दत्त संबंधे बरपत्ल गेटी मुकद मे तत्व दिगिन दिगट पवत नो अभी तव दुरटा इतामात्म බැරෑරුම් තත්ත්වයකට ගිහිල්ලා ඉන්දියාව වගේ නරකම තත්ත්වයකට යන හැකියාව තියෙනවා. කොවිඩ් රෝගිය දරුවන්ට වැළඳීමේ අවධානම තරමක් අඩුව තිබුණත් නිදන්කත රෝග, සසන රෝග හා හෘද රෝග ඇති දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසන්නේ. වැඩිහිටියන්ට වගේ නෙමෙයි දරුවන්ට මෙම රෝගය වැළඳීම අවධානම ඉතාමත් අඩුයි. ඒ හැදුනත් ඒ දරුවන්ට මද වශයෙන් තමයි මේ රෝගය ක්‍රියාත්මක වෙන්නේ. රෝග ලක්ෂණ මතුවීම ඉතාම අවමයි. හැබැයි සමහර දරුවෝ ඉන්නවා විශේෂයෙන්ම නිදන්ගත රෝග තිබෙන දරුවෝ ශ්වසන රෝග එහෙම නැත්නම් හෘද රෝග සෝ අනෙකුත් නිදන්ගත රෝග තිබෙන දරුවෝ වගේම ප්‍රතිශක්ති
ශක්තිය පිළිබඳ දුර්වලතා තිබෙන දරුවන්ට මෙම රෝගය වැළඳීම ඔවුන්ට උග්‍ර රෝගී තත්ත්වයක් වැළඳීමේ අවධානමක් තිබෙනවා. අපි මේ අවස්ථාවේ බලන්න ඕනේ අපේ දරුවන්ට මේ රෝගය වැළඳීම වළක්වා ගැනීම. ඒ සම්බන්ධයෙන් ප්‍රධානතම වගකීම තියෙන්නේ අපේ දෙමාපියන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකයේ නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දීම අද සිදු කෙරුණා. COVID-19 වසංගතයේ හමුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නවඋත්පාදන ශේෂ්ත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජ්‍යෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල්ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් මෙම උපකරණ කට්ටලය නිර්මාණය කර තිබෙනවා. पूर्ण आर्द्रतावे सहित अति धारितावे किन पालन उष्णत्व ऑक्सीजन वायु श्वसन अपहस्तायति रोगींट लबादीम मेम उपकरणे मगिन सिदु केरेनवा ग्वन्हमुदापति आमाशेल सुदर्शन पतिरण महतागे मगपेन्वीमेन ग्वन्हमुदा अनेदेनिधारी ग्रूप कैप्टन प्रसन्न मार्टिनो महतागे अधीक्षणे यटते ग्वन्हमुदा इंजीनियर बलकाये ग्वन्याना नडत्तु एककय मेहि निष्पादन कटयुतु सिदु कला මෙම උපකරණයේ සීමාවන් ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්වවිද්‍යාලය විසින් සනාත කර තිබෙනවා. මෙම උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් වැය වෙතයි ඇස්තමේන්තු ගත කර තිබුණද එය රුපියල් ලක්ෂ 3ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදනය කිරීමට හැකි වී තිබීම විශේෂත්වයක්. දැනට උපකරණ කට්ටල 50ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාවය අනුව ආකණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. उपकरण क्रियाकारित्व जनाधिपति वरावित हंदुनादी मद मेहदी सिदूना सौख्य मात्य पवित्र वन्यराज्य आरक्षक लेखम विश्रामिक जनरल कमल गुणरत्न सौख्य लेखम संजीव मुनसिंह गुवन हमुदापति आमाशल सुदर्शन पत्रोनयन महतरुण अतुल पिरिसक मेम अवस्थावट एक्व सिटिया जनाधिपति तुमा विसिन अपिट उपदेश दुन्ना मेवेनी अवस्थावक रटक पत्तुनोत ए वगे रोगींट कोहमद अपि पीहिटवे युत्ते कियला ए अनुव अपि गुवन हमुदावत अपे लंकावे इन्न अपे दोस्तर महतरुत अपि सियलु देना कंडायमक हटिट एकतु वेला मे हीटेड ह्यूमिडिफाइड ऑक्सीजन थेरपी कियन यूनिट එක මේ වෙනකොට අපි හදලා සහතික කරලා තියෙනවා අපිට ඒ රෝගීන් සඳහා පාවිච්චි කළ හැකි කියලා. රජයේ පනවා ඇති සංචරණ සීමා එන්නත්කරණයේ ඇතුළු කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. දැන් අද මේ වෙනකොට අපෙන් අහනවා මිනිස්සු මොකද්ද මන්ත්‍රීතුමා මේ සංචරණ සීමාවන් කියන්නේ? මේක රට වහනවාද? ජන ජීවිතය සහ ජන සමාජයේ ප්‍රසිද්ධිය හැසිරීම වළක්වන කාරණයක්ද? අපේ වෙළඳසල් අපි අරින්න ඕනද? ඉන්දියාප තම්බනවා නම් මිනිස්සෙක් රටකජු ටිකක් බදිනවා නම් මිනිස්සෙක් රටකජු ටික බදින්නද? එළවලු ටික වෙළඳ පොළට ගේන්නද? මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අපි දකිනවා දැන් පළාත් අතර යාන වාහන එහාට මෙහාට යනවා බොහොම කිසිම වෙනසක් නැහැ. සංචරණ සීමා මේක කරන්නේ කොහොමද කියන කාරණා වගකේතු රජයක් හැටියට නමට කරන්න එපා කියන කාරණය තමයි අපි මේ අවස්ථාවේදී දැනුම් දෙන්නේ. ආණ්ඩුවට මේ එන්නත් ගන්න අවශ්‍ය මුදල් නැහැ, ඩොලර් නැහැ. ඉතින් අපි කියනවා රජයට මේ වැඩේ හරියට කරන්න බැරි නම් මේක පෞද්ගලික අංශයට හරිය දීලා මේ එන්නත් ටික ගෙන්නන්න. ඉතින් අපි රජයට කියනවා මේ එන්නත් කරේ සාර්ථක කෙරුවොත් විතරයි අපේ රටේ ජනතාවට ගැළවීමක් තියෙන්නේ. ඒ වගේම මේ කොවිඩ් අර්බුදයට මුහුණ දෙන්න කාර්ය සාධක බලකායක් පත් කෙරුවා. දැන් ඒකේ ප්‍රධානියා පෙරේද පාන්දරම රට දාලා ගියා. පාලකයෝ දෙන ආදර්ශය මේකද? මොන ප්‍රශ්න තිබ්බත් මේ අමාරු කාලේ මේ රටේ ඉඳලා මේ තත්ත්වෙට මුහුණ දෙන්න ඒ ආගේ ශක්තිය ධෛර්යය අපිට අවශ්‍යයි. අසනීපයකට බෙහෙත් ගන්න කියනවා. නමුත් ලංකාවේ වෛද්‍යවරු නැද්ද? මේ රටේ ජනතාවට ඕනි එන්නත් ටිකයි ඔක්සිජන් ටිකයි කියනක වගකීම් යුතු අය තේරුම් ගන්නවා නම් හොඳයි. මොකද මිනිස්සු කියනවා කාඩ් එක ලෑස්ති ඒ තාම එන්නත නැහැ. එන්නතට කලින් කාඩ් එක ආවේ ඒ වගේත් කොමිස් කාට හරි යනවද කියලා ගැටලුවක් ජනතාව අතරේ තියෙනවා මේ වෙනකොට. අපි දැක්කා මාධ්‍යයට ප්‍රකාශ කරනවා එතන මෙතන ඉන්දියාවේ වගේ මැරෙන්න දෙන්නේ නැහැ. අපි ඇඳක් උඩ මැරෙන්න ඉඩ හදනවා කියලා. ඒ නිසා අද ආණ්ඩුව ලෑස්ති වෙලා තියෙන්නේ ජනතාවට ඇඳක් උඩ ගෞරවාන්විත මරණයක් ලබා දෙන්න. ගෙදරත් ඇඳක් තියෙනවා මහත්වෝ මැරෙනවා නම් ගෙදර ඇඳ හොඳයි. අපේ වෛද්‍යවරු කියන විදිහට විද්‍යාත්මකව අනුව ආණ්ඩුව උපදෙස් පිළිපැද්දා නම් අනිවාර්යයෙන්ම අප්‍රේල් මුල සතියම අපිට මේ රට ලොක්ඩවුන් කරලා මේ රටේ මේ ශීඝ්‍ර ව්‍යාපෘතිය අපිට බේරා ගන්න තිබුණා. රාමසාන උත්සවය වෙනකන් ඉන්න ඕනේ නැහැ රට ලොක්ඩවුන් කරන්න. අපරාධයක තමයි අපි කිව්වේ. අපිට රාමසාන උත්සවය අප්‍රේල් මුල සතියේ ඇවිල්ලා තිබුණා නම් අපිට මේ රට ලොක්ඩවුන් කරලා සමස්ත රටේ ජනතාවම අද වෙනකොට අපිට මේ ව්‍යාප්තිය අවම කරගන්න තැනකට අපිට යන්න තිබුණා.
තරාතිරමක් නොමැතිව සියලු දෙනාටම COVID-19 වසංගතයේ බෝවන පැවින් මේ අවස්ථාවේදී සියලු දෙනා එක්ව මේ වැඩ පැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් විශේෂයෙන්ම හෙට නිවාඩු දිනයක් වන නිසාත් හෙට අනිද්දා ඉඟිනිද්දා කියන දින තුනම දැඩි සංචරණ නීතියක් ක්‍රියාත්මක කිරීමටත් රජය කටයුතු කරගෙන යන්නේ. මේ සියල්ලම මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමේ පූර්ව වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ අතරතුර මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රවණතාවයත් එක්ක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහාත් ඒ වගේම රෝහල් වලට අවශ්‍ය වන්නා වූ වෛද්‍ය උපකරණ ඔක්සිජන් සහ ඇඳන් එවැනි අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහාත් විදේශ රටවලින් ලබා ගැනීම වැඩපිළිවෙළට තව තීරණ වෙලා තිනවා. විශේෂම ගරු අගමැතිතුමා චීනෙන් ඒ ඉල්ලීම කළා තිනවා. සිංගප්පූරුවෙන් ඔක්සිජන් ලබා ගැනීම සඳහා අවශ්‍යතාවය අනුව ඒ දෙන්න පුළුවන් ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා මේකට දායක වෙන්න. මොකද මේක එක දේශපාලන පක්ෂයකට එක ජන කණ්ඩායමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. පොදුවේ මේ රෝගය ලෝකේ තරාතිරමක් නොමැති රජවරුන්ට හැදුණා අගමැතිවරුන්ට හැදුණා මන්ත්‍රීවරුන්ට හැදුණා. සයිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ දිනවකෝ පෙකණිල් දෙන්න කියලා. ඊට පස්සේ WHO සංවිධානයෙන් අනුමත වෙච්ච ගමම්ම පළවෙනි එන දිනකොට කිව්වා ඇයි චීන එන්න දෙන්නේ නැත්තේ කියලා. චීන එන්න දෙනකොට මේ ගේසුමාන පාර්ලිමේන්තුවේ ඇහුවා චීන එන්න ත අනුමත නොකර කොහොමද දෙන්න කියලා ඇහුවා. ස්පුට්නික් එක දෙනවා ගමුවා ස්පුට්නික් අනුමත නැහැ කියලා කිව්වා. නෑ චීන එන්න ස්පුට්නික් දෙක එකත් අනුමතයි WHO සංවිධානය. ඒ වගේ බොරදියේ මාළු බාමින් තමයි කටයුතු කරේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. අපි කල්පනා කරනවා ඉදිරියේදීවත් මේ තත්ත්වයේ බැරෑරුම්කම තේරුම් අරගෙන විශේෂයෙන්ම අල්ලපු ඉන්දියාව වගේ රටක් දිහා බලලවත් රටක් හැටියට පක්ෂ පාට ભેද වලින් තොරව එකතු වෙලා මේ වෙලාවේ කටයුතු කරන්නට සයිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායමට බුද්ධිය පහළ වෙයි කියලා. ලබන සතියේ පාර්ලිමේන්තුව දින 3ක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණේ වී තිබෙනවා. ඒ අනුව ලබන 18, 19 හා 20 යන දිනවල පාර්ලිමේන්තුව සැසිවාර පැවැත්වෙනු ඇත. මේ අතර ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා 50 කටුම් පද පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ එළඹෙන 19 සහ 20 යන දෙදින පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ අදාළ විවාදය මේ මොහොතේ පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ වන බවයි. මෙම පෝට් සිටි පනත අපේ රටේ ආර්ථිකයේ මුළුමනින්ම කළු චෞරවලල්ලක් අතර පත්වීමේ සැලැස්මක් තිබෙන බව. ඒ වගේම මෙම පෝට් සිටි බලපදේසීට අපේ රටේ මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන 57ක් අදාළ නොවන බවට තවත් 54ක් ඒ පෝට් සිටියට උවමනා වන පරිදි සංශෝධනය කරන්න මෙම පනතේ යෝජනා කොට තිබෙනවා. ඒ නිසා මෙවැනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් සමාජය තුළ විශාල සංවාදයක් ඇති විය යුතුයි. ජනතාව බියටපත් වෙලා තමන්ගේ ප්‍රධානම දේ ජීවිත ආරක්ෂාව කියන තැනට ජනතාව තල්ලු වෙලා තිබෙන වෙලාව ආණ්ඩුවක් උත්සාහ කරනවා නම් මෙවැනි ගණයේ බරපතල පනතක් සම්මත කරගන්න ඒ ආණ්ඩුව පෙන්ණුම් කරන්න මේ රටේ ජනතාව මොනතරම් ගෞරව කරනවාද මේ ජනතාවගේ හඬ මොනතරම් නියෝජනය කරනවාද මේ ජනතාවගේ ජනවරම මොනතරම් නියෝජනය කරනවාද කියන ප්‍රශ්නේ ඒ නිසා අප විසින් පෙන්වා දෙන ලැබුවේ මෙය එම දෙදින තුල සංවාදයට භාජනය කර සම්මත නොකරගත යුතු බවයි අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින්න අපි රටේ මාතෘභූමියේ අනාගතය පිළිබඳව අපේ උපන් උපන් පරම්පරාවේ අනාගතය පිළිබඳව යම් තීන්දුවක් පාර්ලිමේන්තුවේ ගන්නවා නම් යම් නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් ඔබගේ හඬ ඔබගේ සංවාදය ඔබගේ යෝජනාව අවශ්‍ය වන්නේ නැත් මීරිකම රේන්දකොළ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කොස්කොඩ තාරක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්කොඩ තාරක නැමැත්තා අදාළුයම මීරිගම පොලිස් පසමේ රේන්දපොළ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කොස්කොඩ මාතර මොරටුව කොට්ටාව ඇතුළු පොලිස් පසම් කිහිපයක සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කොස්කොඩ තාරක නැමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන අතරතුරදී අද අලුයම රේන්දපොළ ප්‍රදේශයට රැගෙන විත් ඇත්තේ සුසාන භූමියක සංගවා තිබූ කොස්කොඩ තාරක නැමැත්තාට අයත් ආයුධ කිහිපයක්ද ඊයේ රාත්‍රියේ උතුරු කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. රටේ අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පසෙකලා වත්මන් ආණ්ඩුව විසින් අනීතික ඝාතන සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්
අපි රටක් හැටියට රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්නට ඕන. රටේ නීතිය ශක්තිමත් කරන්නට ඕන. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය රැකගන්නට ඕන. නීතියේ ආධිපත්‍යය සුරක්ෂා කරන්න. අපි හැමෝම එකගයි අපේ රට ජන සමාජයේ මිනිමරුවන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න සමාජයක් විය යුතුයි. එවන් වැරදි කරන සියලුම දෙනාට දැඩි දඬුවම් ලබා දීම අපේ ප්‍රතිපත්තිය. හැබැයි ඒ දේ ක්‍රියාත්මක වෙන අධිකරණමය ක්‍රියාදාමයක්. නීතියේ ආධිපත්‍යය අපි රකින්නට, කැලෑ නීතිය රජවන්නට අපිට ඉඩ දෙන්නට බෑ. දැන් අපිට පේනවා ඝාතන රැල්ලක්. මේ ඝාතන රැල්ල තුලින් ජනතාවගේ අයිතිවාසිකම් අහිමි වෙලා තියෙනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ලෝකය අපේ රටට අභියෝග කරන මොහොතක අපි දැනගන්න ඕන අපේ රට ආරක්ෂා කරන්නට ජනතාව ආරක්ෂා කරන්නට මානව අයිතිය ශක්තිමත් කරන ඒ අපරාධකරුවන්ට නීතිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක නොකොට කොහොමද මේ ඝාතන සිද්ධ වෙන්නේ? මේ විවිධ ජාවාරම් කරුවන් මිනිමරුවන් එක්ක තිබුණු සම්බන්ධතාවයන් සම්පූර්ණයෙන්ම වසදවන්නටද? මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් බිලියන 9කට අධික වටිනාකමකින් යුත් විදෙස් තුම්බැටි තොගයක් රේගුණ නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා. ඉන්ටර්පෝල් ට්‍රේඩ් යටතේ නැවත ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මෙරටට ආනයනය කරන ලද බහලුම් 21ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අනුගත වීමේ සහ පහසුකම් සැලසීමේ අංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඉන් බහලුම් 3ක් පරීක්ෂා කිරීමේදී ඒ තුල තිබී විදේශීය දුම්වැටි තොගයක් සුවගත් අතර ඉතිරි බහලුම් 18 තුලද මෙවැනි විදේශීය දුම්වැටි අඩංගු බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. ඒවා නෙදර්ලන්තයේ ජර්මනිය එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවල් වෙත ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු සූදානම් කර තිබුණා. එසේ ප්‍රතිඅපනයනය සඳහා සාවද්‍ය නැව්බහර පත්‍රයක් සකස් කර තිබුව අතර එහි භාණ්ඩ විස්තරය සිලෝන් බ්ලැක් ටී වශයෙන් සඳහන් කර තිබුව අතර ආනයනකරු වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තේ අපනයන සමාගමක නම සඳහන් කර තිබු බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. මෙම බහලුම් 21 තුළ රුපියල් බිලියන 9කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම් වැටි මිලියන 200ක් පමණ අඩංගු වන බවටයි රේගු නිලධාරීන් සැක පළ කරන්නේ. අඩි 40 කන්ටේනර් 20ක් සහ අඩි 20 එක කන්ටේනර්. ඒතකොට ඔක්කොම බහලුම් 21ක සංගවලා තිබුණු සිගරට් ටොගයක් තමයි මේ දකින්නේ. මේ සිගරට් වල වටිනාකම මිලියන 9.7ක් වෙනවා. සිගරට් වශයෙන් ගත්තොත් එහෙම මිලියන 200ක සිගරට් තියෙනවා. මේක ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්න මෙවැනි වටිනාකමක් මෙවැනි ටොගයක් පළවෙනි වතාවක්. ඊට අමතරව අපිට තොරතුරු ලැබිලා තියෙනවා මෙවැනිම සිගරට් මේ ස්වභාවයෙන්ම සිගරට් අපේ වෙළඳපොලේ තිබිලා අහු වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් මේ අන්තරාල වෙළඳාම යටතේ ගේන ලද සිගරට් අපනයනය කරන පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව තුළට යම් යම් ආකාරයෙන් නිකුත් වෙනවා. මේ වෙලාව වෙන විට මම හිතන්නේ බහලුම් 6ක් පමණ විවෘත කරලා තියෙනවා. ඉදිරි දින කීපය තුළදී ඒකුල් ටිකක් අපි ඒ බහලුමුත් විවෘත කරලා පරීක්ෂාවට භාජනය කරලා සියල්ලම අත්අඩංගුවට ගන්න සූදානම් කරලා තියෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.